මම විශේෂයෙන්ම අපේ ඇමතුමා මාර්පණ ඇමතුමා මෙතන නොසිටියත් එතුමාටත් එතුමා සමග ගිය ජනීව කණ්ඩායමට අපේ සරත් අමුණුගම මැතිතුමා ඒ වගේම උතුරේ ආණ්ඩුකාරතුමා විදේශ ලේකම්තුමා රවිනත් ආරසිංහ මැතිතුමා ඒ වගේම අපේ ජනීවා තානාපතිතුමා අසිස් තානාපතිතුමාට මගේ විශේෂ ස්තුතිය පුද කර සිටින්න ඕනේ බොහොම දක්ෂ අන්දමින් සුදුසු අන්දමින් ඒ කරපු ප්‍රකාශය පිළිබඳවත් ඒ වගේම මානව හිමිකම් මහ කොමසාරිස්තුමියව හම්බ වෙලා දීර්ඝ වශයෙන් එතුමියත් එක්කත් ඒ අවශ්‍ය දේවල් සාකච්ඡා කරලා ඒ සම්බන්ධතාවය ගොඩනැගීම පිළිබඳව ඒ වගේම මම කැමති මගේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන මේ මානව හිමිකම් කවුන්සිලේ පිළිබඳ අදත් අද උදේත් හුඟක් දෙනෙක් කතා කරා ඒ වගේම දැන් මාසයක් තිස්සේ ඉඳලා කතුවැකි විතරක් නෙවෙයි පත්තරවල ලොකු ප්‍රසිද්ධියක් මේ මානව හිමිකම් කවුන්සිලේට දෙනවා ඒ කතා පිළිබඳ අර්ථකථන දෙනවා කතා නොකරපු අවස්ථාවෙදිත් සමහර ජනමාධ්‍ය හරහා Tamanṭu වමන අර්ථකථන ඉදිරිපත් කරනවා ඉතින් මේ ජනීවා මානව හිමිකම් කවුන්සලයට වැඩිපුරම වර්ෂ ගණනාවක් වර්ෂ 10කට වඩා සම්බන්ධ වුණු එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මේ පිළිබඳ දන්න කෙනෙක් හැටියට මම කැමති ඒ වැඩපිළිවෙල පිළිබඳ යම්කිසි විග්‍රහයක් කරන්න. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ මානව හිමිකම් කවුන්සිලයට හැම වර්ෂයක් පාසාම සහභාගී වෙලා අපි ප්‍රකාශ රජය වෙනුවෙන් ඒ අවස්ථාවෙන් ඒ අවස්ථාවේ කරලා විශේෂයෙන්ම නොයෙකුත් පොරොන්දු අපි මානව හිමිකම් කවුන්සිලයට දෙනවා ඒ වගේම විශ්වකාලීන වාර්තාව අවුරුදු 5න් 5ට ගත්ත අවස්ථාවවලදී අපි එවැනි සැසිවාරවලටත් සහභාගී වෙලා අපි යෝජනා බාර ගන්නවා අපි ස්වේච්ඡාවෙන් යෝජනා ඉදිරිපත් කරනවා හැබැයි මේ සියල්ලක්ම කරන ගමන් එතනින් පිට වෙලා ලංකාවට ආවට පස්සේ මේවා සියල්ලක්ම අමතක කරනවා මං කියන්නේ නැහැ මුලිමලින්ම අමතක කරලා ඒ ගැන කිසිම පසුබිමක් නැතුව අපි කටයුතු කරන්න රටක් හැටියට ඉදිරිපත් වෙනවා කියලා හැබැයි හරි පසුබිමක් කරන්න යාන්ත්‍රණයක් අදත් ඇත්ත වශයෙන්ම නැහැ කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි මේ කාලේ ඉඳලම මේක මේ අද ඊයේ ඇති වුණ එකක් නෙවෙයි මේ කාලේ ඉඳලම ඕක තමයි අපේ කතන්දරේ අපි යනවා අපි හොඳ ප්‍රකාශ කරනවා රටට ඔබින ප්‍රකාශ කරනවා රටේ පිළිගැනීමක් ඒ හරහා ලබා ගන්නවා හැබැයි ආවට පස්සේ ඊළඟ අවුරුද්දේ එතනට යනකම් හරි අඩුයි ඇත්ත වශයෙන් මේ කරපු කියපු දේවල් කරාද නැද්ද කියන එක හරියාකාරව බලලා ඒ පිළිබඳ කටයුතු කරන්න අපි ඉදිරිපත් වෙන එක බොහොම අඩුයි කියන එක මදේ කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. දැන් අපිට 2015 ඒ යෝජනාව අපි සමග අනුග්‍රහය දක්වලා පිළිගත්තට පස්සේ අපිට අවුරුදු දෙක කාලයක් දුන්නා. දැන් ඊට කලින් 2009 මට මතකයි මම තමයි ඒ කණ්ඩායමේ ප්‍රධානී හැටියට කටයුතු කරේ අපේ විශේෂ සැසිවාරයක් ශ්‍රී ලංකාව පිළිබඳ ජනීවාවල තිබුණු අවස්ථාවේදී අපි මේ යෝජනාව 3-2 කිට්ටු වෙන ඡන්දාරගෙන ජයග්‍රහණය කරා. දැන් එතනදීත් ඇත්ත වශයෙන්ම අපි නොයෙකුත් පොරොන්දු ඉදිරිපත් කරා. අපි කරන්න යන දේවල් පිළිබඳ අපි කතා කරා. හැබැයි 2015 දක්වා අපි ඒ පිළිබඳ හරියාකාර පසුබිමක් කරලා අපි ඒ වැඩ කටයුතු කරා කියන එක පෙන්눔 කරපු නැති නිසා
දෙදස් දොළහේ යෝජනාව අපි පැරදුනා දෙදස් දහතුනේ යෝජනාව අපි පැරදුනා අන්තිම දෙදස් දාහතරේ යෝජනාව ගේනකොට ඡන්ද දොළහයි අපිට ගන්න පුළුවන් වුණේ ඡන්ද තුනන් තුනෙන් දෙකක් කිට්ටු වෙන්න ගත්ත රටක් හැටියට දෙදස් නවේ දෙදස් දොළහ වෙනකොට ඡන්ද දොළහයි අපිට ලැබුණේ ඉතින් දෙදස් පහළවේ අපි සමනුග්‍රහය දැක්වුවා ඊට පස්සේ අපිට අවුරුදු දෙක කාලයක් දුන්නා බොහොම දරුණු වාතාවරණයක් ඒ වෙලාවේ ඉදිරිපත් කරන්නයි ලෑස්ති වෙලා හිටියේ ආර්ථික සම්බන්ධතාවය ගැනත් සමහර රටවල් කතා කරා එතකොට මේ අවුරුදු දෙක ඉවරුණාට පස්සේ 2017 අපි එතනට යනකොටත් ඇත්ත වශයෙන්ම එච්චර පෙන්නුම් කරන්න අපිට තිබ්බේ නැහැ මෙහෙ මොකද්ද කරේ කියන එක සංහිඳියාවට යන ගමනේදී මොකද්ද අපි මෙහෙ කරේ කියන එක පෙන්නුම් කරන්න හරියට අපිට කරුණු ඉදිරිපත් කරන්න අපිට බැරි වුණා. හැබැයි 2017 අපි තව අවුරුදු දෙකක් අපි ගත්තා. අපි ලබා ගත්තා. දැන් මේ 2019 යෝජනාවට සමනුග්‍රහය දක්වලා තව අවුරුදු දෙකක් අපි ලබාගෙන තියෙනවා. මම හිතන්නේ ඒක මේ ගැන කතා කරන අය වටහා ගන්න ඕනේ යම් කිසි මට්ටමක ජයග්‍රහණයක් කියන එක. මොකද අවුරුදු තව අවුරුදු දෙකක් අපි කොහොම හරි දැන් 2015 අවුරුදු දෙකක් ගත්තා 2017 අවුරුදු දෙකක් ගත්තා දැන් 2019 2021 දක්වා අපිට දැන් අවුරුදු දෙකක් දීලා තියෙනවා ඉතින් දැන්වත් මම කියන්නේ ප්‍රමාද වෙන්නේ නැතුව අපි කිසි දේශීය යාන්ත්‍රණයක් හරිගස්සගෙන ඒ නිරන්තරයෙන් මේ පසුබිම කරලා අපි කළ යුතු දේවල් අපි බාර අරන් තියෙන දේවල් හරියාකාරව කිරීම මෙහෙवला අපි අඩුගාණෙන් දැම්මින්දලම ලෑස්ති වෙලා මං කියන 2021 යනකොට එතනට යනකොට ඒ පුළුල් වார்த்தාව ඉදිරිපත් වෙන අවස්ථාවේදී අපිට මීට වඩා හොඳ ප්‍රතිචාරයක් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලබා ගන්න පුළුවන් කියන එක තමයි මගේ මතය. දැන් මේ පාර ඇත්ත වශයෙන්ම අපි දැක්කා රජයේ පැත්තෙන් කාවත් මෙහෙන් එවන් නැහැ කියන එක තීරණය කරගෙන ඒ සියලුම වල්කීම් පැවරුවා අපේ තානාපතිතුමාට ජෙනීවවල හොඳ තානාපතිවරයෙක් එහි ඉන්නවා එතුමා බොහොම දක්ෂයෙක් එතුමාට හොඳ පළපුරුද්දක් තියෙනවා විශේෂයෙන්ම මානව හිමිකම් ශාස්ත්‍රයේ හොඳ දැනුමක් තියෙන තානාපතිවරයෙක් අපිට එහි ඉන්නේ එම්බැසඩර් අසීස් තානාපතිතුමා එතුමාට පාරවපු අවස්ථාවේදී තමයි අර අප්‍රේල් 8 වෙනිදා අපි දැක්කේ මානව හිමිකම් මහ කොමසාරිස්තුමියගේ වාර්තාව. ප්‍රථම වතාවට අප්‍රේල් 8 වෙනිදා ඒක පිට කරා. ලංකාවට කොපියක් දුන්නා. එතකොට ජනාධිපතිතුමා ඒ කරුණු සියල්ලක්ම අවබෝධ කරගෙන එතුමා ප්‍රකාශයක් කරා මම කණ්ඩායමක් එවනවා කියලා. එතෙන්ද ගිහිල්ලා අපේ මතේ ඉදිරිපත් කරන්න මේ වාර්තාව පිළිගන්න බෑ මේ වාර්තාවේ හුඟක් වැරදි දේවල් තියෙනවා ඒක නිවැරදි වෙන්න ඕනේ අපි මීට වඩා වැඩ කරලා තියෙනවා මේවා අපි ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන්න ඕනේ කියලා එතුමා මා ඇතුළු අපේ අමුණුගම ඇමතුමා උතුරේ ආණ්ඩුකාරවරයා නම් කරා ප්‍රසිද්ධේ මගේ නියෝජිත කණ්ඩායමක් හැටියට යනවා කියලා මං ඒ වෙලාවේ හිටියේ ජෙනීවාවල එතකොට අපේ ජනාධිපතිතුමා මට දුරකථන ඇමතුමක් දීලා දැනගෙන මම එහෙ ඉන්න නිසා මට ගියා මහින්ද ටිකක් හොයලා බලලා මට වාර්තාවක් දෙන්න කියලා මම ආපහු ලංකාවට ආපු අවස්ථාවේදී එතුමාව හමු වෙලා මම ඇත්ත තත්ත්වේ කිව්වා මම එතුමාට කරුණු පැහැදිලි කරලා දීලා මම කිව්වා විපක්ෂයේ කණ්ඩායමක් යවලා රජයේ වෙනුවෙන් ප්‍රකාශයක් කිරීම නෙවෙයි අපි කළ යුත්තේ අපි හරි ප්‍රකාශයක් සුදුසු ප්‍රකාශයක් අපි සියලුම දෙනා එකතු වෙලා අපි හදලා ඔබතුමාගේ අනුමැතියත් ලබාගෙන අගමැතිතුමාගේ අනුමැතියත් ලබාගෙන අපි විදේශ ඇමතිවරයාට ඒ වගකීම පවරමු විදේශ ඇමතිවරයා තමයි ආණ්ඩුවේ ඒ විෂය බාර කටයුතු කරන කෙනා එතකොට විදේශ ඇමතිවරයෙක් ඉද්දද්දී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ගිහිලා ප්‍රකාශයක් කරන එක ජාත්‍යන්තර ප්‍රජාව බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක පිළිගැනීමට ලක් වෙන්නේ නැහැ ඇත්ත වශයෙන්ම මම යන්නේ නැහැ කියලා
මම ජනාධිපතිතුමාට මේ රවිනත් ආරසිංහ ලේකම්තුමාගේ ඉදිරිපිටම මම කිව්වා. මම ගවා මම යන්නේ නැහැ. මොකද මම අවුරුදු 10ක් තිස්සේ උතන්ට ගිහිල්ලා යම් කිසි ස්ථාවරයක මම හිටියා. මට ඒ නිසා අපහුව උතන්ට ගිහිල්ලා ඉවරලා මම කටයුතු කරන එක හරි නැහැ. හැබැයි ඔබතුමාගේ නියෝජිත පිරිසත් විදේශ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ කණ්ඩායම ජෙනීවා වලට යවලා ඔබතුමාටත් පිළිගන්න පුළුවන් ප්‍රකාශයක් කරන්න කටයුතු කරන්න කියලා. එතකොට ජනාධිපතිතුමාගේ මැදිහත් වීම නිසා තමයි අත වශයෙන්ම අපිට පුළුවන් වුණේ ඒ මානව හිමිකම් මහ කොමසාරිස්තුමියගේ වාර්තාවේ තිබුණු වැරදි දේවල් නිවැරදි කරන්න අපේ ඒකාබද්ධ සමස්ත ස්ථාවරය ඉදිරිපත් කරන්න අපිට හැකියාව ලැබුණේ. දැන් අපි වට දෙකක් අත වශයෙන්ම මෙහි අපි රැස් වෙලා තිලක් මාරපණ ඇමතිතුමාගේ කාමරයක තර අවස්ථාවකදී ඊට පස්සේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තවත් රැස්වීමක් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පිළිල කළා තිබ්බා හොඳ යෝජිත ප්‍රකාශයක්. මේ ප්‍රකාශය බොහොම හොඳ ප්‍රකාශයක්. එතුමන්ලා අත වශයෙන් එතුමන්ලටත් මම ස්තුති ප්‍රකාශ කරන්න ඕනේ. ඒ ප්‍රකාශය තවදුරට සාකච්ඡා කරලා අවශ්‍ය සංශෝධන කරලා ජනාධිපතිතුමාගේ පැත්තෙනුත් ඒ අවශ්‍ය යෝජනා ඉදිරිපත් වෙන විදිහට ඒ සාකච්ඡා කිරීම කරලා ඊට පස්සේ ජනාධිපතිතුමාගේ අනුමැතියත් ලබාගෙන විදේශ කටයුතු ඇමතිතුමා අගමැතිතුමාගේ අනුමැතියත් ලබාගෙන තමයි මේ ප්‍රකාශය එදා 20 වෙනිදා මං හිතන්නේ ඔව් 20 වෙනිදා ජෙනීවා වල රට වෙනුවෙන් ඒ අවස්ථාවේදී කරේ. දැන් ඒ වැඩපිළිවෙල දිහා බැලුවා මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපිට මේ ඒ කරපු ප්‍රකාශය අපේ ස්ථාවරයේ ඇයි අපි සමනුග්‍රහය දක්වපු යෝජනාවට ඇතුල් කරන්න අපිට හැකියාවක් නොලැබුණේ කියලා. මොකද මේ ඔක්කොම දාන්න ඕනේ නැහැ ඒකට. හැබැයි අපි සමනුග්‍රහය දක්වන යෝජනාවක ඉස්සල්ලාම තියෙන්නේ ඔපරේටිව් පැරග්‍රාෆ් එකේ ක්‍රියාත්මක පරිච්ඡේදයේ takes note with appreciation of the comprehensive report of the high commission. දැන් අපි සමනුග්‍රහය දක්වන යෝජනාවේ ක්‍රියාත්මක පළවෙනි ඡේදයේ තියෙනවා අපි ඒ මානව හිමිකම් මහ කොමසාරිස්තුමගේ වාර්තාව අපි පිළිගන්නවා කියලා. ඒ වචන එතනට ඇතුළත් කිරීමෙන් පරස්පර විරෝධී තත්වයක් ඇත්ත වශයෙන්ම එතන අපි පෙන්නුම් කරා. මොකද 20 වෙනිදා ගිහිල්ලා තිලක් මාරපණ ඇමතිතුමා විදේශ කටයුතු ඇමතිතුමා බොහොම හොඳ ප්‍රකාශයක් කරනවා. ඒ වාර්තාවේ නිවැරදි කරන්න තියෙන තැන් ඔක්කොම පෙන්නලා දෙනවා. ඒ සංඛ්‍යා ලේඛන වැරදි කියලා කියනවා. අපිට ජාත්‍යන්තර අධිකරණයක් පිළිගන්න, ඒ කියන්නේ මිනිස්සු රෝරු පිළිගන්න බෑ කියන එක අපේ ව්‍යවස්ථාවේ පටහැනි කියලා එතුමා ප්‍රකාශයක් කරනවා. හැබැයි 22 වෙනිදා අපි සමනුග්‍රහයෙන් අපිත් අත උස්සන යෝජනාවේ තියෙනවා අපි පිළිගන්නවා කියලා මේ මානව හිමිකම් මහ කොමසාරිස්තුමියගේ වාර්තාව. දැන් මෙතන ලොකු වැරද්දක් වෙලා තියෙනවා. මොකද මේ වන්දනා කොහෙන් හරි මෙහෙන් කවුරු හරි කෙනෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයක සම්බන්ධ වුණ නැහැ. විදේශ ලේකම්තුමාට ලිපිය මේ කොපියක් ඒ ලියුමේ වෙලා තියෙනවා. මෙහෙන් ලියුමක් එවලා කියනවා සමනුග්‍රහය දක්වන්න කියලා. එතකොට එතන ඉන්න තානාපතිතුමාට කර කියා ගන්න දෙයක් නැහැ. මෙහෙන් ඒ වගේ ලියුමක් ලැබෙනකොට එතුමා ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතුමා සමනුග්‍රහය වෙනුවෙන් අස්සම් කළා මෙහෙට රවිනත් ආරසිංහ ලේකම්තුමාට දන්වනෝ ඔන්න අර ලියුම අනුව මම සමනුග්‍රහය දැක්ුවා කියලා. දැන් මේක වෙන්නේ 25 වෙනිදා. මාර්තු 25 වෙනිදා. එතකොට මහ කොමසාරිස්තුමාගේ වාර්තාව ඉදිරිපත් වෙන්නේ අප්‍රේල් 8 වෙනිදා. අප්‍රේල් 14 වෙනිදා තමයි සමනුග්‍රහය දක්වන යෝජනාව බාර දෙන්න තියෙන අන්තිම දවස. දැන් මෙතන මේ කලබල වුණේ නැත්තම් ඇත්ත වශයෙන්ම ඔච්චර කලබල වුණේ නැත්තම් අපිට තිබ්බා 8 වෙනිදා වෙනකන් ඉඳලා මහ කොමසාරිස්තුමාගේ වාර්තාව අධ්‍යයනය කරලා
ජනාධිපතිතුමාටත් ඒක පෙන්ලා ජනාධිපතිතුමාගේ අදහසුත් ලබාගෙන අපිට තිබ්බා මේ සමානුග්‍රහය දක්වපු අනිත් රටවල් එක කතා කරලා කියන්න මේ ක්‍රියාත්මක පරිච්ඡේදය අපිට මේ විදිහට දාන්න ඉඩ දෙන්න බෑ මොකද අපි මේ වර්තාව අපිට ඔක්කොම පිළිගන්න බෑ වර්තාවේ වැරදි දේවල් තියෙනවා ඒ නිසා අපිට කියන්න බෑ takes note with appreciation the high commissioner's report takes note කියලා කිව්වනම් වෙනම දෙයක් But when you say it takes note with appreciation of a comprehensive report, we are agreeing to the report as a co-sponsor. Yathawaseyma mehe inna e Britannia, Germany, Canada pramukha e kandayamat ekka apita atawenida e warthawa gattata passe apita saakatcha karala kiyanna thibba me vidihata meka sansodhane karanne. Ekaṭa apita me samanugrahaya දක්වන්න ලේසි වෙනවා කියන එක අපිට කියා කියන්න තිබ්බා. දැන් මම සමස්තයක් හැටියට අත් වශයෙන්ම කියන්නේ දැන් ඔය එක එක අය ආවිල්ලා මෙහෙට ආවිල්ලා ඊට පස්සේ ස්පීචස් දෙනවනේ. දැන් සුමන්ත්‍රණ මන්ත්‍රීව මම දැක්කා කියනවා මේ විදේශ විනිශ්චයරුව ගේන්න ඉඩ දුන්නේ නැත්තම් ජාත්‍යන්තර අධිකරණයට අපිව ගෙනියනවා කියලා. දැන් එතුමා නීතිඥවරේ. එතුමා දැනගන්න ඕනේ අර රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පින් සිද්ධ වෙන්න 2001 එක්සත් ජාතික පක්ෂයේ රජය තමයි තීරණයක් ගත්තේ රෝම් ස්ටැචියුට් එක නැත්නම් රෝමේ ඒ සම්මුතිය අපි බාරගන්නේ නැහැ කියලා. අපි ICC membership එකෙන් ඉවත් වුණා. ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ ප්‍රයිම මිනිස්ටර්ට. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඉතින් එතුමා ඒක කරපු නිසා අපේ කාවවත් එහෙට ගෙනියන්න බාර අරන් නැහැ ඒ අධිකරණේ. ඇමරිකාව බාර අරන් නැහැ. තව රටවල් ගන්නවක් බාර අරන් නැහැ. මේ සුමන්ත්‍රණලා ඇවිල්ලා දේශපාලන වශයෙන් මෙහෙ ඇවිල්ලා ඔය ස්පීචස් දෙන එක නැත්තම් ඔය මේ කතා දෙන එක ඇත්ත වශයෙන්ම නිකම් මේ අස්ථාවර තත්වයක් මේ රටේ ඇති කරන දෙයක්. ඉතින් ඒ නිසා එතුමන්ලා දැන මෙවැනි දේවල් ඇත්ත වශයෙන්ම කීම හරි වැරදි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. මම අවසානයේදී මට මෙච්චරයි අත් වශයෙන්ම මට යෝජනා කරන්න තියෙන්නේ අපි දැම්වත් අපි මේ ජෙනීවා ගිහිල්ලා සමනුග්‍රහය දක්වලා බාර ගන්න ඒ දෙන පොරොන්දු අත් වශයෙන්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඒ දේශීය යාන්ත්‍රණය අපි හදලා ඒ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් අපි ක්‍රියාත්මක කරන්න අදිෂ්ඨාන ශීලව දේශපාලන උමනාවකින් කටයුතු කරන්න ඕනේ කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න විනාඩි දෙකක් තියෙනවා Sir there must be a domestic process the call for a international process is because there is no domestic process if we had a domestic process to look into all these things right none of these allegations would be made Today we have a independent judiciary. I'm sure within the constitution we can find ways and means of dealing with these issues. If we are hopeful of completing this journey of comprehensive reconciliation, then accountability is also a part of it. I mean, we know. අපි මම බොහොම පැහැදිලිව කියන්න කැමති ප්‍රතිපත්තියක් හැටියට. අපේ ත්‍රිවිධ හමුදා පොලිසිය කවදාවත් සිවිල් ජනතාව ඉලක්ක කරගෙන යුද්ධයක් කරේ නැහැ. හැබැයි LTT සංවිධානය ඔබතුමා විශේෂයෙන් දන්නවා LTT සංවිධානය සිවිල් ජනතාව මිනිස් පලියක් හැටියට පාවිච්චි කරා. එතකොට අතුරුදහන් ඌවන්ගේ කාර්යාලයක් තියෙනවා අද රට පුරාම ගිහිල්ලා ඒ අය සංඛ්‍යාලය ගැන ගොනු කරගෙන යනවා. වන්දි ගෙවීමේ වැඩපිළිවෙලක් දැන් අපි ආරම්භ කරලා තියෙනවා පනතක් මේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන ගිය ව්‍යවස්ථාදායක සභාව රැස් වෙනකොට අපි ඒ අවශ්‍ය පුද්ගලයෝ 5 දෙනාගෙන් 3 දෙනෙක් අපි අනුමත කරා. දැන් ඒක ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි හොයන්න ඕනේ වැඩපිළිවෙල දේශපාලන උමනාවකින් මේ ක්‍රියාත්මක වෙන්න ඕනේ අරකට උත්තරයක් දෙන්න. නිකන් ගිහිල්ලා ඒ ව්‍යවස්ථාවේ ඉඩ නැහැ කියලා හරියන්නේ නැහැ. ඒ වෙලාවට ඒක හොඳයි. හැබැයි අපි අත් වශයෙන්ම අපි උමනාවකින් කටයුතු කරනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ජනාධිපතිතුමා හරි වෙලාවට සම්බන්ධ වුණා.
එතුමා මේ පිළිබඳ පුළුල් අවබෝධයකින් කටයුතු කරන රාජ්‍ය නායකයෙක් හැටියට රටට ආදරය කරන රාජ්‍ය නායකයෙක් හැටියට එතුමා මැදිහත් වෙලා එතුමා ඒ අවශ්‍ය උපදෙස් දීලා ඒ ඒකාබද්ධ ප්‍රකාශයක් හදාගෙන අපි ගිහිල්ලා එතන ඒක ඉදිරිපත් කරලා මානව හිමිකම් මහ කොමසාරිස්තුමිය හම් වෙන අවස්ථාවේදීත් අපි ඒ කරුණු ඉදිරිපත් කරලා අපේ ස්ථාවරය අපි දැන් බොහොම පැහැදිලිව පෙන්නුම් කරලා තියෙනවා. ජනාධිපතිතුමාට විශේෂයෙන් මාගේ ප්‍රශංසාව ස්තුතිය පුදකර සිටින අතර අගමැතිතුමාටත් මාගේ ප්‍රශංසාව ස්තුතිය පුදකර සිටින්න ඕනේ මේ ඒකාබද්ධ ප්‍රකාශයට එතුමාගේ අනුමැතියත් ලැබිලා ඒ විදේශ කටයුතු ඇමතිතුමාට ඒ අවශ්‍ය උපදෙස් ලබා දීම පිළිබඳ අවසාන වශයෙන් අපේ විදේශ කටයුතු ඇමතිතුමාට නැවත වරක් මාගේ ස්තුතිය ප්‍රශංසාව රවිනත් ආරියසිංහ ලේකම්තුමාට ඒ සියලුම නිලධාරීන්ට මාගේ ස්තුතිය ප්‍රකාශය එවගේම කණ්ඩායමේ සියලුම නියෝජිතයන්ට මාගේ ස්තුතිය ප්‍රකාශය වහම ජනාධිපතිතුමාවත් සම්බන්ධ කරගෙන අගමැතිතුමාවත් සම්බන්ධ කරගෙන ඒ දේශීය යාන්ත්‍රණයක් හදාගෙන ඒ පුළුල් පසුබිමක් එක්ක මේ වැඩ කටයුතු මේ අවුරුදු දෙකේ කරලා අපි මීට වඩා ප්‍රගතියක් ඊළඟ පාර ගිහිල්ලා ඒ පුළුල් යෝජනාව ඉදිරිපත් වෙනකොට අපි පෙන්නමු කියන එක මම මේ ආස්ථාදේ මතක් කරමින් මගේ වචන ස්වල්පය මෙතනින් අවසන්.